වැඩිපුර ඇත්තෝ කාටුන් එකේ විමල කියන්නේ අපි හැමෝගෙම ළමා කාලයේ සුන්දර කරපු චරිතයක්. විමලට හඬ කවපු මිහිරි කටහඬේ හිමිකාරිය තමයි මේ. ඇය වෙනින් කවුරුත් නෙවෙයි මල්කාන්ති ජයසිංහ. ඇය රංගන ශිල්පිනියක්, දක්ෂ හඬ කැවීම ශිල්පිනියක්. වේදිකා නාට්‍ය තුලින් රංගනයට ප්‍රවිෂ්ඨ වෙන ඇය අද වෙන විට පුංචි තිරයට නැතුවම බැරි රංගන ශිල්පිනියක් වෙලා. මේ දිනවල සමාජ මාධ්‍ය තුල විශාල කතාබහකට ලක් වෙන පාර දිගේ ටෙලි නාට්‍යයේ නැන්දම්මාගේ චරිතය රංගනයෙන් දායක වන්නේ ඇයයි. ඉතින් මේ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ කලා කඩේතු පිළිබඳව කතා බහ කරන්නට මල්කාන්ති ජයසිංහ මෙවර සතියන්ත පුවත්පතක් වන මෞබිම පුවත්පතත් සමග දොඩබළු වෙලා තිබුණේ මෙහෙමයි. මේ දවස්වල පාර දිගේ ටෙලි නාට්‍යයේ රූකඩ කිරීම එක්ක කාලය ගත වෙනවා. තවත් අලුත් නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ දේවල් සමග මේ දිනවල වැඩ කටයුතු කරගෙන යනවා. පාර දිගේ ටෙලි නාට්‍යයේ නැන්දම්මාට ලැබෙන ප්‍රතිචාර කොහොමද? සැබෑ ජීවිතයේදී ඔබ පාර දිගේ නැන්දම්මා වගේද? එහෙම තමයි පුවත්පතෙන් මහා පුරා කියලා ඇගෙන් ප්‍රශ්න නගලා තිබුණේ. ඇත්තටම මං ඒ වගේ නපුරු කෙනෙක් නම් නෙවෙයි. මේ දිනවල හඬ කැවීම වැඩ කටයුතු කොහොමද? මේ දිනවල හඬ කැවීම වැඩ කටයුතු වලට වැඩිපුරම යොමු වෙන්නේ නැහැ. හඬ කැවීම කටයුතු වලට මම ලොකු දායකත්වයක් දෙන කෙනෙකුත් නෙමෙයි. හඬ කැවීම වෘත්තිය කරගත්තු පිරිසක් ඉන්නවා. නමුත් මගේ වෘත්තිය තමයි රංගනය. ඉතින් රංගනයෙන් අපි දෙයක් ලබා දෙනවා වගේම හඬ කැවීම වෘත්තිය කරගත්තු අයට ඒක ඉඩ ඉතුරු කරන්න ඕනේ කියලා මම හිතනවා. මම වැඩ හොයාගෙන ගිහින් කරන කෙනෙක් නම් නෙවෙයි. වැඩ මාව හොයාගෙන එනවා. හොයාගෙන ගිහින් වැඩ කරන්න තරම් ජීවත් වෙන්න අපහසුයක් මට තාම දැනෙන්නේ නැහැ. ඉතින් මම වැඩි බරක් දෙන්නේ හඬ කැවීම වලට නෙවෙයි රංගනයටයි. ඔබ හඬ කැවීමෙන් දායක වුණු ජනප්‍රිය වුණු නිර්මාණ ගැන මතක් කළොත් කොහොමද? මම හඬ කැවීමෙන් දායක වුණු නිර්මාණ අතරින් වැඩිපුරම ජනප්‍රිය වුණේ ගිරිපුර ඇත්තෝ කාටුන් එකේ විමලගේ චරිතය. සමහරු මගෙන් අහලා තියෙනවා ඔයා විමල නේද කියලා. ඔබ දායක වුණු සිනමා නිර්මාණ ගැනත් කතා කරමුද? මගේ පළවෙනි සිනමා නිර්මාණය දොරකඩ මාරුව වෙනුවෙන් මට සම්මාන දෙකක් ලැබුණා. ජනප්‍රිය සම්මාන උළෙලේ නැගී එන නිලියට ලැබෙන සම්මානය මට ලැබුණා. චිත්‍රපට මාව හොයාගෙන ආවේ නැහැ. මම හොයාගෙන ගියෙත් නැහැ. අතේ ඇඟිලි ගානට වගේම සිනමා නිර්මාණ කිහිපයකට පමණයි මම දායක වුණේ. නමුත් මම කවදාවත් වේදිකාව අතහැරියෙත් නැහැ. මෙතෙක් පැමිණි ගමන ගැන ඔබ තෘප්තිමත්ද? අනිවාර්යෙන්ම මම ශක්තිමත්. මම විවාහ වෙන්න පෙර සිටම ශේෂ්ත්‍රයේ හිටියා. මගේ දරුව කුසේ තියාගෙනත් මම වේදිකාවේ රඟපාලා තියෙනවා. මම හිමින් ගමනක් ආවත් වර ඇඩි තියලා මේ ගමන ආවා කියලා මම විශ්වාස කරනවා. ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද? මට ලොකු බලාපොරොත්තු නැහැ. මම මේ මොහොතේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. දක්ෂ චරිතාංග නිලියක් වශයෙන් ඔබ තෝරා ගන්නා චරිත ගැන සැලකිලිමත් වෙන දේවල් මොනවද? මම කැමති එක එක විදිහේ චරිත රඟපාන්න. මට විවිධාකාර චරිත ලැබිලා තියෙනවා. විනෝදාත්මක චරිත, නපුරු චරිත, ගැමි චරිත සහ වලව් වල චරිත වගේ ගොඩක් චරිත මම රඟපාලා තියෙනවා. පිටපත කියවලා බලලා කොයිතරම් දුරට ඒ චරිතේ මට ගැළපෙනවද කියලා හිතලා තමයි මම චරිතයේ රඟපාන්න ගන්නෙ. ඒ වගේම අපිට අකමැත්තෙන් වුණත් සමහර දේවල් කරන්න සිද්ධ වෙනවා. පසුගිය කාලේ එක දිගට ලැබුණු නපුරු චරිත මම ඒකට කැමති නැහැ. කවුරුත් කැමති නැහැ නපුරු චරිතයක් වෙන්න. රංගනය කියන්නේ මගේ වෘත්තිය නිසා කොච්චර අකමැති වුණත් ඒ චරිත මට කරන්න සිද්ධ වෙනවා. වසර 40ක් පුරාවට ශේෂ්ත්‍රයේ රැඳුණු කෙනෙක් විදිහට රංගන ශිල්පීන්ට සිදු කරන ගෙවීම් ගැන ඔබේ අදහස කොහොමද? ගෙවීම් සම්බන්ධයෙන් නම් විශාල ගැටලුවක් තියෙනවා. නමුත් ඒකට නිෂ්පාදකවරුන්ට දොස් කියලා වැඩකුත් නැහැ. මොකද රූපවාහිනී වැඩසටහනකදී වුණත් හැම දෙයකම මිල වැඩි වෙලා තිබුණට අපට ගෙවන මිල අඩු වෙලා තියෙන්නේ. ලාභ ලබන්නේ කවුද කියලා ප්‍රශ්නයක් මෙතනදී තියෙනවා. ලාභ ලබන්නේ නිෂ්පාදකතුමා නෙමෙයි, රූපවාහිනී නාලිකා කියලා කතාවක් තියෙනවා. මම මේ කතාවේ ඇත්ත නැත්ත හරියට කියන්න දන්නේ නැහැ. නමුත් මම ඒක දෙයක් විශ්වාස කරනවා. නිෂ්පාදකවරුන්ව අපි රැක ගන්න ඕන කියන මතේ මම තරයේ ඉන්නවා. මොකද නිෂ්පාදකවරේ හිතියොත් විතරයි අපිට නිර්මාණයකට දායක වෙන්න පුළුවන් වෙන්නේ. අතරමැදියන් අනවශ්‍ය විදිහට ලාභ අරගෙන රංගන ශිල්පීන්ව පාගලා පොඩි කරලා තියෙනවා. රටේ පවතින ක්‍රමයක් එක්ක මේ දේවල් නිවැරදි කරන්න අමාරුයි. මොකද හරි විශාල වැරැද්දක් තියෙනවා කියලා දැනෙනවා. ඔබ තිර රචනයකට හෝ අධ්‍යක්ෂණයකට යොමු වුණේ නැත්තේ ඇයි? මම හිතනවා මට එතරම් විශාල දැනුමක් නැහැ කියලා. අධ්‍යක්ෂණය සහ තිර රචනය කියලා කියන්නේ විශාල කාර්යභාරයක්. ඒ සඳහා විශාල දැනුමක් සහ හොඳ කියවීමක් තියෙන්න ඕනේ. අනික මට ඒ දැනුම එකතු කරගන්න සහ කියවීමට වෙන් කරන්න තිබෙන කාලය හරිම අවමයි. මම අතපත ගාලා වැඩ කරන්න කැමති කෙනෙක් නෙවෙයි. මට චරිතයක් ලැබුණොත් මම ඒක ගොඩක් අධ්‍යයනය කරනවා. චරිතයක් අධ්‍යයනය කරන්න ලැබෙන කාලයත් මට මදි නිසා අධ්‍යක්ෂණයට සහ තිර රචනයට යන්න තරම් කාලයක් මට නැහැ. වේදිකා නාට්‍යවල වර්තමාන තත්ත්වය ගැන ඔබ දරන්නේ මොන වගේ අදහසක්ද? නව පරම්පරාවේ දක්ෂ වේදිකා තිර පිටපත් රචකයන් සහ අධ්‍යක්ෂකවරුන් ඉන්නවා.
වර්තමානයේ සමාජයේ තියෙන තත්ත්වයත් සමග හුස්ම ගන්නත් අමාරුයි වගේ දැනෙන තැනක තමයි අපි ඉන්නේ. අද කාලේ මිනිස්සුන්ට වේදිකා නාට්‍යයක් බලන්න එනවා කියන එක දුෂ්කර කාර්යයක් වෙලා. මොකද පස්වරු 6:30 දර්ශනය බලන්න ඇවිල්ලා මිනිසුන්ට ගෙදර යන්න බස් එකක් නැහැ. මේවා ලොකු ඛේදවාචක කලාකරුවන් විදියට තනි අපිට මේවා වෙනස් කරන්න බෑ. රජයේ මැදිහත් වීමත් සමග තමයි මේ දේවල් කරන්න ඕනේ. වේදිකා නාට්‍ය අභාවයට යනවා කියලා මම හිතන්නේ නැහැ. එහෙම කරන්න මම කැමතිත් නැහැ. නම් වශයෙන් කියන්න තරම් මට මතක නැති වුණත් අකිල සපුමල් වගේ නව පරපුරේ අධ්‍යක්ෂකවරු ඕන තරම් ඉන්නවා. එයාලා ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ කරන්න මහන්සි වෙනවා. සුගතපාලද සිල්වා, සෝමලතා සුබසිංහ වගේ කලාකරුවන්ගේ කාලයේ වගේ පිබිදීමක් දැන්නම් නැහැ. නමුත් රටේ තත්ත්වයත් එක්ක එහෙම පිබිදීමක් අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ. හොඳ තිර පිටපත් අඩුයි කියලා මතයක් සමාජයේ තියෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකද්ද? ඒ කතාව ඇත්ත. අශෝක හඳගමගේ දුම්හිද අද්දර, දියකට පහන වගේ නිර්මාණවල හොඳ තිර පිටපත් තිබුණා. වර්තමානයේ හොඳ තිර පිටපත් ලියු පමණින් ඒවා නිර්මාණයක් දක්වා ගොඩනගන්න තරම් නිෂ්පාදකවරුන් ඉදිරිපත් වෙනවා අඩුයි. මොකද රූපවාහිනී නාලිකාවන් ගෙවන මුදල් ප්‍රමාණය අඩු නිසා එතනදී ලඝු වීමක් සිදු වෙනවා. රචකයාට රිසිසේ ලියන්න ඉඩක් වර්තමානයේ නැහැ. සැනසිල්ලේ ලියන්න පුළුවන් වාතාවරණයකුත් නැහැ. හොඳ තිර පිටපත් කරන්න යන වියදම වැඩි. ඒත් ඒ වියදම පියවගන්න ලැබෙන ආදායම අඩුයි. තිර රචනාවක් ලිවීම ඇතුලේ රචකයාට ගොඩක් සීමා පැනවෙනවා. හොඳ තිර පිටපත් නැහැ කියලා රචකයන්ට දොස් කියලා වැඩකුත් නැහැ. මොකද හොඳට ලියන්න පුළුවන් මිනිස්සු අපේ රටේ ඕනතරම් ඉන්නවා. එහෙම තමයි මේ අති දක්ෂ රංගන ශිල්පිනිය පුවත්පතත් සමග දොඩමළු වෙලා තිබුණේ. ඉතින් මම ගැන මේ දිනවල නම් ගොඩක් ප්‍රේක්ෂකයන් ඉන්නේ ගොඩක් අමනාපයෙන්. ඒකට හේතුව පාර දිගේ ටෙලි නාට්‍යයේ ඇගේ චරිතය. ඒ නැන්දම්මාගේ චරිතය මේ වෙද්දී මුළු මහත් ලංකාවේම ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වෙලා කිව්වොත් නිවැරදි. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. बेल बटन एक्टिव करो अपने चैनल एक दून नवतम वीडियो गेन ओबट एसनीन दने गेनी में है क्या वाला बेनो।